අයිබෝන් සුබ දවසක් ඔබ ආදරයටන ඔබේ ක්‍රීඩා ව්‍යාදරණිය අඩහෝරාව T1 Sport Nation. ඉතින් අද අපි ආරම්භ කරන්න සූදානම් මේ වැඩසටහන. අද අපිට කතා කරන්නට අපේ කතා නායිකාව වශයෙන් ඉන්නේ ශ්‍රී ලංකාවේ පැසිපන්දු ක්‍රීඩාවට ඉතාමත් උනන්දුවෙන් සහ තමුන්ගේ හැකියාවෙන් වඩා හොඳින් ප්‍රයෝජන ලබාගත් ක්‍රීඩකාවක්. ඉතින් මේ ක්‍රීඩකාව ජාතික මට්ටමින් තමුන්ගේ හැකියාවන් ඉතාමත් හොඳින් ප්‍රදර්ශනය කරලා තියෙනවා වගේම जात्यंतर श्रीलंका नाम इतमत होंदी वगे मत मुंगे दक्षता रगन क्रीडिकाव ऐतम श्रीलंका जाति खंडमे जाति पेसीपांदु खंडमे वगे में थ्री ओन थ्री पेसीपांदु खंडमे क्रीडाकर्ण क्रीडिकावादापि कथाकर सुदान सोलांजी गुण विजय इतिन सोलांजी आई भवान अभी मेहम प्रश्न कट्टी सोलांजी गुण विजय की कौद सोलांजी गुण विजय की ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාවත් එක්ක ජීවත් වෙන ක්‍රීඩිකාවක්. ඒ වගේම සරල හැමෝ එක්කම හොඳින් සුවදශීලීව ඉන්න චරිතයක්. මෙහෙම කතා කරමු. බාස්කට්බෝල් ක්‍රීඩාවට කොයි විදිහට අවතීර්ණ වෙන්නේ මේ උසෙහින්දද? බාස්කට්බෝල් වලට අවතීර්ණ වෙන්නේ මට අවුරුදු 11 දී. එතකොට උසත් එක්තරා පොඩි උස කීයද? දැන් 5 11යි. 5 11යි. හරි. කතා කරමු. උසත් තියෙන්නේ නැති අනිවාර්යයෙන්ම ඒකත් හේතු වෙන්නේ නැති. ඉතින් මම ඉස්සලාම මගේ ක්‍රීඩාව දැල්පන්දු. මම දැල්පන්දු ක්‍රීඩා කරන අතරතුරේදී මේ ස්කිල්ස් දැකලා තමයි මම ඉස්කෝලේ තිබ්බ මේ ස්පෝර්ට්ස් මීට් එකේ හවුස් මීට් එකකට බාස්කට්බෝල් ප්ලේ කරා. ඒතර මගේ ස්කිල්ස් මුකුත් දන්නේ නැහැ නෙට්බෝල් ස්කිල්ස් වලින් විතරයි. ඉතින් ඒකෙන් පස්සේ තමයි මම ක්‍රීඩා කරන විදිහ දැකලා මට කෝච් කතා කරේ අජිත් කුරුප් මහත්මයා. कथागर हईट कुत्ती कमी बास्कटबॉल निवासांतर क्रीडावल पटांग बास्कटबॉल जीवते अदेनकोट और दास्या संपूर्ण कलती जाति जाति හැකියාවල් ලැබෙයි කියලා. මෙමය මම හිතන්නේ දැන් අපි මගේ ඉස්කෝලේ ජේෂ්ඨ ක්‍රීඩිකාවන් ප්‍රැක්ටිස් කරන මම දැකලා තියෙනවානේ ඒක බාස්කට්බෝල් කෝට් එකේ. මගේ ඉස්කෝලේමයි නැෂනල් ප්‍රැක්ටිසස් ඔක්කොම තිබ්බේ. ඉතින් එදා මම හිතාගත්තා පාසල ඉස්ලාම නම් කරමු. මගේ පාසල නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා මහාවිද්‍යාලය. ඉතින් ඉස්කෝලේ දැන් අක්කලා සෙල් කියන්නේ ජේෂ්ඨ ක්‍රීඩිකාව සෙල්ලම් කරනවා දැක්කම මම හිතුවා කවදා හරි දවසක ලංකාව නියෝජනය කරනවා කියලා. හැබැයි මම හිතන්නේ අවුරුදු 13 න් මට ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් වෙයි කියලා. එදා ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ හෝල් එක ලැබෙද්දී එහෙම නැත්නම් කතා කරද්දී සොලංජි එන්න අපේ ජාතික කණ්ඩායමත් එක්ක මේ ස්කොඩ් එකේ ප්‍රැක්ටිස් කරලා ඊට පස්සේ කණ්ඩායමක් විදිහට අපි ක්‍රීඩා කරමු කොයි වගේ හැඟීමද දැනුනේ ඇත්තටම කිව්වොත් මම ඒ දවස් මතක් කරන්න කැමතියි මම එතකොට කියන්නේ දැන් අවුරුදු 13 කියන්නේ පොඩි වයසක් සාමාන්‍යයෙන් ලොකු අක්කලත් එක්ක සෙල්ලම් කරන ජේෂ්ඨ ක්‍රීඩිකාවන්ත් එක්ක සෙල්ලම් කරද්දී මට හිතුණා සාමාන්‍යයෙන් මම ස්ටෑන්ඩඩ් එකක ඉන්නවා කියලා ඉතින් සිලෙක්ෂන් එකක් ෆේස් කරන්න කිව්ව දවසේ මං හිතුවේ නැහැ ඉතින් මං සිලෙක්ට් වෙයි කියලා. හැබැයි මං හොඳට පර්ෆෝම් කරා. ඉතින් ස්ටාර්ටින් ෆයිස් එල්ලම් කරේ නැතුනත් මගේ පළවෙනි ටූර්නමන්ට් එකේ මම ෆස්ට් සබ්ස්ටිෂන්, සෙකන්ඩ් සබ්ස්ටිෂන් වගේ තමයි සෙල්ලම් කරේ. ඉතින් අවුරුදු දෙකක එකමාරක විතර කාලයක් ඇතුළතදී ස්ටාර්ටින් ෆයිස් ප්ලේ කෙනෙක් විදිහටම සෙල්ලම් කරන්න ලැබුණා. ඒකට අවුරුදු 15ක් 14ක් 15ක් වෙනකොට මම ජාතික කණ්ඩායම නැතුවට ක්‍රීඩිකාවක් වුණා පළවෙනි 5 දෙනා අතරට. ජාතික කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩිකාවක් වුණා. ජාතික කණ්ඩායමේ දැන්ට අවුරුදු 13ක් ක්‍රීඩා කර 16ක් ක්‍රීඩා කරනවා. මේ අවුරුදු 16 ඇතුළතදී කොයි වගේ ජයග්‍රහණද ශ්‍රී ලංකා වෙනුවෙන් ඔබ ශ්‍රී ලංකාව කියන මේ රටට ගෙන දුන්නේ? එහෙම නැත්නම් මම මෙහෙම අහන්නම්. මේ අවුරුදු 16 ඇතුළතදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණ ගැන අපි කතා කරමු. ඉස්ලාම 2011 පළවෙනි 3-on-3 බීච් ගේම්ස් තිබේ ලංකාවේ. එතකොට අපිට ලෝකර පදක්කමින් තමයි ඉස්ලාම ලෝකර පදක්කම තමයි අපිට හිමි වුනේ. ඒකත් අවසනාවන්ත විදිහට අපි මාලදීව කණ්ඩායමට ලකුණකින් පරදුණා. ඉතින් ඒකෙන් අපිට අවසන් වටේට යන්න බැරි වුණා. ඉතින් අපි ලෝකර පදක්කමින් සෑහීමටපත් වුණා. ඊට පස්සේ අපෝ 3x3 වලින් සවුත් ඒෂියන් ගේම්ස් ෆස්ට් ක්වෙස්ට් එකෙන් අපි ගෝල්ඩ් මෙඩල් එක ගත්තා. ඒ 2018 වර්ෂේ. ගොඩක් 5-on-5 වලට වඩා 3-on-3 අපේ 3-on-3 concept එකෙන් තමයි අපි ගොඩක් ජයග්‍රහණ ලබා ගන්න ගොඩක් පෙළඹුණේ. ඉතින් ඒ වගේම ආසියානු මට්ටමට සහභාගී වුණා ආසියාතික පැසිපන්දු තරගාවලිය සඳහා. ඒ වගේම 3-on-3 වලින් කියන්නේ 3x3 වලින් ආසියාවේ හොඳම 8 දෙනා විදිහට 2019 2020 තරඟ කණ්ඩායම අතරට අපි එකතුණා. කියන්නේ top 8 විදිහට එකතුණා. ඉතින් මෙච්චර කාලයක් ජාතික කණ්ඩායම ක්‍රීඩා කළා නායකත්වය ලබා ගැනීමට හැකියාව ලැබුණාද නැත්නම් ඒ පිළිබඳ ඔබ නායකත්වය ලබා නොගෙන ජේෂ්ඨ ක්‍රීඩිකාවක් විදිහට කණ්ඩායමට සේවය කරන්න බලාපොරොත්තු වෙන්නේ හැමෝගේම ආසාව තියෙනවා ඉතින් නායකත්වයක් ලබා ගන්න ඉතින් මගේ බලාපොරොත්තුත් තියෙනවා
ක්‍රීඩාවල සමුදෙන් ඉස්සලා කොහොම හරි නායකත්වයක් ලබා ගන්න. ඒ වගේම කිව්වා වගේ නායකත්වෙම විතරක් නෙමෙයි ජේෂ්ඨ ක්‍රීඩිකාවක් විදියට මට පුළුවන් උපරිමයෙන්ම මගේ රටට මගේ ඉදිරි අනාගතයට එන ක්‍රීඩිකාවන්ට දෙන්න තමයි මගේ ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඉතින් අනිවාර්යෙන් කැප්ටන්සි එක බලාපොරොත්තු වෙනවා. ඒ කැප්ටන්සි එකත් එක්ක මොකක් හරි ප්ලෑන් එකක් ඇති මේ ටීම් එක මම මේ තැනට ගේනවායි කියලා. මොකද ඒ ප්ලෑන් එක? කැප්ටන්සි එක ලැබුණොත් ඔබේ ප්ලෑන් එක කොයි වගේද? කැප්ටන්සි එකක් ලැබෙන්න මොන්නේ නැහැ නේද සාමාන්‍ය ජේෂ්ඨ ක්‍රීඩිකාවක් විදියට ඔන්නට ඔබ කිව්වා ඔබ කැප්ටන්සි එක බලාපොරොත්තු වෙනවායි කියලා. ඔව් කැප්ටන්සි එකක් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා මොකද දැන් අවුරුදු 16 කාලයක් මම ක්‍රීඩා කරලා තිනවා ඉතින් හැමෝගෙම බලාපොරොත්තුවක් තියෙනවානේ ජාතික කණ්ඩායමක නායකත්වයේ දරන්න ඉතින් මගෙත් එහෙම එකක් තියෙනවා ඉතින් මගේ ටාගට් එක තමයි ඉතින් කොහොම හරි දැන් ඉදිරියට එන ඔලිම්පික් ක්වොලිෆයර්ස් එකෙන් උපරිමයෙන්ම දක්ෂතා දක්වලා කොහොම හරි අපේ ටීම් එක ඔලිම්පික් තරගාවලිය සඳහා සුසුකම් ලබා ගන්න උපරිමයෙන්ම try එකක් දෙනවා. ඉතින් ඒකම කතා කරමු මේ ඔලිම්පික් පරිසාදන මට්ටමට ඇවිල්ලා තියෙනවා මේ 3-on-3 කියන ප්‍රතිපන්දු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම. ඉතින් කොයි විදිහේ plan එකද තියෙන්නේ game plan එකද මේක ඔලිම්පික් පදක්කම ශ්‍රී ලංකාවට ගෙන එන්නට. මොකද මල්ල ක්‍රීඩාවෙන් විතරයි ඔලිම්පික් පදක්කම ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කම් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. මොකද හිතන්නේ? ඇත්තටම මේක ඒ කියන්නේ අපි දැන් ඔලිම්පික් පරිසාදන මට්ටමටම එන්න ලැබිච්ච එකත් ගොඩක් සතුටුයි මොකද මේකත් 3-on-3 කියන concept එකෙන් තමයි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ 3-on-3 දැන්ට ලෝකේ වේගවත්ම සහ ඉක්මනින්ම develop වෙන concept එකක්. ඉතින් 5-on-5 එකත් එක්ක බලදී දැන් මම ඉස්සලා 5-on-5 වෙනින් තමයි ආවේ. ඒනොට 5-on-5 වලට වඩා අපි ගොඩක් perform කරන ගත්ත 3-on-3 වල ලංකාව boys girls under 18 එතකොට under 21 senior men's women's ඔක්කොම අපි 3-on-3 concept එකෙන් තමයි ගොඩක් අපි හොඳට perform කරන ගත්තේ. ඉතින් අපිට first time තමයි මේක first time තමයි 3-on-3 worldwide උත් first time තමයි ඔලිම්පික් represent කරන්නේ. ඉතින් ඒ භාගය අපිට ලැබීමම ලොකු භාගයක් මං හිතන්නේ මේ ශ්‍රී ලාංකීය ප්‍රසිබන්දු ලෝලින්ට සහ ශ්‍රී ලංකාවේ හැමෝටම ක්‍රීඩා ලෝලින්ට. ඉතින් ඒත් එක්කම අපි කතා කරමු ඔය අවුරුදු 16ක ඉතිහාසය තුළ අමතක නොවන සිදුවීම් සෑහෙන ප්‍රමාණයක් ඇති. කතා කරමු ඒ ගැන. ජාතික මට්ටමේ අන්තර්ජාතික මට්ටමේ හැම දෙයකම මට අමතකම වෙනති සිද්ධිය තමයි 2019 කියන්නේ අපි දැන් මේ තියෙන පැන්ඩමික් එකට ඉස්සෙල්ලා අපි ඒෂියන් ගේම්ස් සෙල්ලම් කරා. ඉතින් ඒකෙදි අපිට හම්බුණා ගෲප් මැච් එක ඒකෙදී ඒකෙන් අපි ක්වොලිෆයිඩ් වෙලා හිටියේ අපේ ඒෂියන් චැම්පියන්ෂිප් එකේ කොමාරි අපිට ප්‍රබල ජපාන කණ්ඩායම ලැබුණේ සෙල්ලම් කරන්න. ඒකෙදි මට හිතා ගන්න බැරි වුණා මම 3 පොයින්ට්ස් ඒ කියන්නේ ඒගොල්ලන් අපි ඇලි කියන්නේ लीड कर लेती हूँ मम 3 points ये मैच के 3 points हायक दम्मा ये वाके हम आपे अनित प्लेयर्स ला 3 points देखा ही गुड़ाक जापान टीम है टिका टफ टीम है रखा मारे इतने ये जापान मैच के आपे हित्तू ऐतरे आपे हितिंग लेट डाउन है ना हिते गुड़ाक मुकदे ये वाके टीम है आपे का सेल्डन कंट्री का कमारे मुकदे गलो गुड़ाक फास्ट ऐतो गुड़े गलं हाइट टेकिंग वैडी मुकदे आपे हाइट टेक गुड़ाक आडुई इतने हम बालादी आपे जापान टीम में कत्ते का प्ले कर भी जैसा मट्ट इंटरनेशनल लेवल गिहल उच्चर हो पर्फॉम का लैबुना ए तरंगावली मट एक अमत मुकद उसे प्ले के थे 3 points नाकदान एक नुपुद दकुन आसियान क्रीडा उल्ले मुकदमे श्रीलंका पैसे बंद कांडे ඔබ හිටපු ජේෂ්ඨ ක්‍රීඩිකාවක් විදියට මේකට හරි පිළිතුරු අපිට ලබා දෙන්න. ඒක මෙහෙමයි අපි ඒක 50-50 කියන්න පුළුවන්. ඒක ප්ලේයර්ස් ලගේ විතරක් නෙමෙයි. ඒක කෝචර්ස් ලගේ තරද්දක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මොකද හැමතිස්සෙම බ්ලේම් එක ගන්නේ ප්ලේයර්ස් ලා විතරයි. මම ප්ලේයර්ස් ලා වගේ මං හිතන්නේ අපි පුහුණුකරු සහ ක්‍රීඩිකාවන් දෙගොල්ලොම ඒක 50-50 කියන දේ අපි ගන්නවා. මොකද ප්ලේයර් කෙනෙක් ගිහලා ඉස්සරහට ගිහලා සෙල්ලම් කරන්නේ කෝච් කෙනෙක්ගේ අනුදැනුම මත. අතොර ඒ කෝච් දැනගන්න ඕනේ ගේම් එක වෙනස් විදිහ දැන් අතේ තිබ්බ කියන්නේ අපිට දැන් දිනන්න තිබ්බ ගේම් එකක් ඒක. මොකද තරගය අතහැරිය විදියටයි අපි දැක්කේ නේපාලේ. අපි තරගය අතහැරියේ නැහැ. අපි කොයිම වෙලාවකවත් තරගය අතහැරියේ නැහැ. පළවෙනි විසිල් එකේ ඉඳන්ම ජම්ප් බෝල් එකේ ඉඳන්ම අන්තිම වෙනකම් අපි ෆයිට් කරා. මොකද අපිට ඕන උනේ අතරම අපි හරිම මේ මොකද ඒ කියන්නේ very hungryness කියලා කියන්නේ middle hungryness එකකින් තමයි ගියේ. අනිවාර්යෙන් අපි මෙහෙ ඉඳන් මොකද ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලින් සාහන බලාපොරොත්තුෙන් හිටිය පදක්කමක් ලැබුණාට ඒ පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින්ට ඒ රම් පදක්කම අහිමි වුණා. ඔව් හිතපු නැති විදිහට අපි හිතුවේ. හිතපු නැති විදිහට. ඉතින් ඇත්තටම අපිව තමයි ගොඩක්ම මේ ටාගට් කරන් හිටියේ ගෝල් මෙඩල් එකට නැත්නම් සිල්වර් මෙඩල් එකට. ඉතින් හිතුවේ නැති විදිහකට අපිට සෙමි ක්වාටර් ෆයිනල්ස් වලින් මෙලියට යන්න උනා. ඉතින්
ඒක මං හිතන්නේ ප්ලේයර් ඒක හැමතිස්සෙම ප්ලේයර්ස් ළම ගන්න ඕනේ කියන එක. ප්ලේයර්ස් ළා වගේම ඒක කෝචර්ස් ළටත් යනවා. එතකොට මම එහෙම කියන්නේ ලොකුවට දෙයක් කියන්න මම ඇත්තටම කැමති නැහැ. හැබැයි මං කියන්නේ ඔබ කතා කරන්න බයයි ඒ නෑ මම කතා කරන්න එකයි සහ ඒ විශේෂ ප්‍රශ්නේ නෑ 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 එහෙම බයක් නෙමෙයි. මම කතා කරන්න බයක් නෙමෙයි. මං කියන්නේ ඉතින් කෝචර්ස් ළගේ තියෙනවා. කෝචර්ස් ළගේ වුණත් හරි ඩිරෙක්ෂන්ස් වලට ගෙනිච්චනම් අද අපිට මේ විදිහට දෙයක් බලාපොරොත්තු වෙන්න විදිහක් මම මෙහෙම අහන්නම්. ඔය ප්‍රශ්නේදී ඔබේ චෝදනාව ඔබ ඇඟිල්ල කාටද දික් වෙන්නේ? මේක මේ කෙනා හින්දා මෙහෙම උනේ. මගේ ඇඟිල්ල ඉස්ලාම තමන්ගේ ඇඟිල්ල තමන්ට දික් කරනවානේ. තමන්ගේ ඇඟිල්ල තමන්ට දික් කරනවා. ඒ වගේම ඊළඟ ඇඟිල්ල මම දික් කරනවා අනිවාර්යෙන්. ඉතින් පුහුණු කරුව දැනගන්නත් ඕනේ. ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තත් බලන්න ඕනේ. මං හිතන්නේ සම්පූර්ණ 100%ක්ම වැරද්ද මේ ක්‍රීඩිකාව ගන්න ඕනේ කියන තැන මම ඉන්නේ නැහැ. අනිවාර්යෙන් ඒක බෙදිලා යන්න ඕනේ. මොකද ක්‍රීඩිකාවක්ව ක්‍රීඩකයෙක්ව ක්‍රීඩිකාවක් හදන්න වුණකරුවෙක් ඉන්නවා. එතකොට ඒ පැත්ත බලන පුහුණුකරුවන්ව ජජ් කරන තව පැත්තක් ඉන්නවා. එතකොට ඒ ඔක්කොගෙම කම්බිනේෂන් එකක් තමයි මෙඩල් එකක් කියන්නේ. ඉතින් ටීම් එකක් දින්නම් අපි හදිස්සියේ ගෝල් මෙඩල් එකක් ගෙනාවා නะ. කෝච් ප්‍රශංසා කරනවා, ප්ලේස්ල ප්‍රශංසා කරනවා. හැබැයි අපි මෙඩල් එකක් ගෙනාවේ නැති වුණොත් ඒකේ බේම් එක තනි කර යන්නේ ප්ලේයර්ට. ඒක වැරදි නේ. අනිවාර්යයෙන්ම. පැසිපන්දු කණ්ඩායම එහෙ මේ තියෙන ෆෙඩරේෂන් එකක් තියෙනවා. මේ ෆෙඩරේෂන් එකෙන් කරන සේවය සහ කරන කටයුතු ගැන ක්‍රීඩිකාවක් විදියට ජේෂ්ඨ ක්‍රීඩිකාවක් විදියට ඔබ සෑහීමකට පත් වෙනවද? දැන් ගොඩක් දුරට සෑහීමකට පත් වෙනවා. මේ දැන් ඒ කියන්නේ ඉස්සර තිබ්බ ඒවත් එක්ක බලද්දී දැන් සෑහෙන තත්ත්වයකට ඩෙවලොප් වෙලා තියෙනවා. මොකද මුලින් ගොඩක් මිස්ටේක්ස් එහෙම තිබ්බ නැතුව නෙමෙයි. ඒ වුණාට දැන් සමහර තැන් හැදීගෙන හැදීගෙන යනවා. ඉතින් මං හිතන්නේ දැන් අපේ කාලේ තව අවුරුදු දෙකකින් දෙකකින් ඉවර වෙන්න පුළුවන්. මං කියන්නේ දැන් ඉස්සරහට එන ක්‍රීඩිකාවෙ ඉන්නවා. ඉතින් ඒගොල්ලන් වෙනුවෙන් තමයි දැන් කැප වෙන්න ඕනේ. මොකද ඊළඟ දකුණු ආසියාතික පඩක්කම හෝ අපි 3-on-3 ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් ඒ කියන්නේ ඒෂියන් තැනට ගියොත් එතනින් perform කරන්න පුළුවන් ඊළඟ එන young blood. ඉතින් ඒගොල්ලන්ට තමයි support කරන්න ඕනේ ෆෙඩරේෂන් එක, ගවර්න්මන්ට් එක හැමෝම. මං හිතන්නේ ඉස්සරහ තමයි බලන්න ඕනේ. ගම්මට මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඉදිරියට ගෙන එන්නට මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවද මේ ෆෙඩරේෂන් එකට ඔබ ජේෂ්ඨ ක්‍රීඩිකාවක් විදියට? අනිවාර්යෙන්. කොයි විදියටද ඒ plan එක ක්‍රියාත්මක වෙන්න පුළුවන් අපි දැකලා නැහැ. මොකද සෑහෙන හොඳ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉන්නවා. chance හම්බෙන්නේ නැහැ. මොකද මේකට හේතුව? හේතුව ගොඩක් වෙලාවට දැන් ඉඳන් නම් මම දැක්ක දැන් workshops එහෙම පටන් ගෙන යනවා. එක එක පුහුණු කඳුරු තියෙනවා මම දැක්ක. එතකොට දැන් ගොඩක් මේ මම කියෝ වගේ 3-on-3 කියන එක ගොඩක් සීග්‍රේන් develop වෙලා යන game concept එකක් වෙලා තියෙනවා. ඉතින් දැන් මේක හැම වෙලාවෙම වගේ මම දැකලා තියෙනවා ගොඩක් පොළොන් නරුව ඒ වගේම යාපනයේ මේ ළඟදී යාපනයේ ටෝර්නමන්ට් එකක් තිබ්බා. ඇත්තම කිව්වොත් කොළඹ ප්ලේයර්ස්ලා හා සම්බන්ධ يعني කොළඹ ප්ලේයර්ස්ලායි යාපනයේ يعني උතුරු නැගෙනහිර පළාතවල කට්ටියව ගත්තාම එතන ඉන්න ගොඩක් හොඳ ප්ලේයර්ස්ලා. මම දන්නා ඒගොල්ලෝ ඇයි කොළඹට එන්නේ නැත්තේ කියන එක. ඒගොල්ලෝ එන්න ඕනේ. අනිවාර්යෙන් දැන් අපි රිටයර් වෙන්න ඕනේ තව ටික කාලෙකින්. ඒතකොට මේ ප්ලේයර්ස්ලා අනිවාර්යෙන් ඉස්සරහට එන්න ඕනේ. මම කියන්නේ ෆෙඩරේෂන් එකක් විදියට ගත්තොත් හැම ගම් මට්ටමට ගිහිල්ලා ඇට්ලීස්ට් මාසෙට ටෝර්නමන්ට්ස් දෙකක්වත් ඕගනයිස් කරලා ඒගොල්ලන්ගේ ඒ තියෙන මේ දක්ෂතා ටික එළියට ගන්න. මොකද අපිට හැමදාම සෙල්ලම් කරන්න බෑ. අපිටත් කාලයක් තියෙනවා නවත්තන්න. ඒතකොට අපේ තැන රීෆිල් කරන්න තව කවුරු හරි එතනට එන්න ඕනේ. ඉතින් මං කියන්නේ දැන් යන් ප්ලේයර්ස්ලා අනිවාර්යෙන් ඉස්සරහට එන්න ඕනේ. ඒ පුරප්පාඩුව මොකද්ද ඒකට කියන්නේ? පුරප්පාඩුව මේවා කරන්න. පුරවන්න අනිවාර්යයෙන්. මෙහෙම කතා අහන්න. මේ වැඩසටහනේදී කිහිප තැනකදී කිව්වා රිටයර් වෙන්න ඉන්නවා. රිටයර් වෙනවා මේ කතාව. කවුද ඇත්තටම රිටයර් වෙන්නේ? හොඳ ප්‍රශ්නයක් ඉතින්. මොකද කිය පසුගිය වසරේදී මට කතා කරලා කිව්වා තරද බව රිටයර් වෙන්න ඉන්නේ. මේ අවුරුද්දේ රිටයර් වෙනවයි කියලා. ඇත්තටම කවදද වෙන්නේ? අනිවාර්යෙන් රිටයර් වෙන්න බලාපොරොත්තු වෙනවා කොහොමත් දැන් ඔලිම්පික් ක්වොලිෆයිස් තියෙනවා. මේ අවුරුද්දේ අන්තිම වෙනකොට වගේ ගොඩක් වෙලාවට ක්‍රීඩාවෙන් සමු ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මං හිතනවා මං ක්‍රීඩාවෙන් සමු ගන්න ඉස්සෙල්ලා මගේ තන පුරවන්න තව කවුරුහරි කෙනෙක් අනිවාර්යෙන් ඉඳී කියන එක. රිප්ලේස්මන්ට් එකක් හොයාගන්න පුළුවන් වෙයිද? අනිවාර්යෙන් බැරි කමක් නැහැ. හැම දෙයකටම පුළුවන් කියන දේ පුළුවන් නම් ඇයි ම අපි වගේ ක්‍රීඩිකාවන් විදිහට තව කට්ටිය ඉස්සරහට එන්න බැරි. එහෙම ක්‍රීඩිකාවෙ ඉන්නවා. ඒගොල්ලන් හදලා ගන්න ඕනේ. ඒක දැන් අපි කරපු කැපකිරීම අනුව අපි කරා වගේම ඒ ක්‍රීඩාවට ආදරය, ඒ ක්‍රීඩාවට ගෞරවය කළා, ඒ තියෙන රෙස්පෙක්ට් එක, එතකොට ඒකට තියෙන ඩිටර්මිනේෂන් එක, මේ හැමදේම කම්බයින් කරා නම් තවත් සලංජි ගුණ විජේ කෙනෙක් බිහි වෙන්න පුළුවන් අනිවාර්යයෙන් ලංකාවට. ඉතින් ඒ ආකාරයෙන් අපි දැන් ක්‍රීඩාවෙන් එළියට එමු. ජීවිතේ වැඩියෙන්ම දුක් වෙච්ච දවස කම්පා වෙච්ච දවස කොයි වගේද ක්‍රීඩිකාවක් විදියට සහ පෞද්ගලික වශයෙන්? ඕකේ මට තියෙන දැන් දෙකක් කියන්නේ. එකක් තමයි 2017 වසරේ මගේ තාත්තා නැති වෙච්ච එක. ඒ වගේම අනිත් එක තමයි
මේ අන්තිමට යන සාෆ් එකේ මෙඩල් එක නැති වෙච්ච එක. ඒක තමයි මගේ ජීවිතේ මං කඩාවැටිච්ච ලොකුම තැන. මං හැබැයි හිතාගත්ත කවදා හරි දවසක අපෝ සාෆ් එක තිබ්බොත් මට පුළුවන් වුණොත් මං අනිවාර්යෙන් රටට ගෝල් මෙඩල් එක ගේනවා කියලා. ඒක මම ඉඳින නැති කියන දේ. ඒ විදි ක්‍රීඩා කරයිද? මට තියෙන ගැටලුව. ඒක තමයි මට තියෙන ගැටලුව. මොකද දැන් මේ තියෙන වසංගත තත්ත්වෙත් ඔක්කොමත් එක්ක හදන මේ අවුරුද්දේ අපෝ තියෙන්න ඕනේ සාෆ් ගේම්ස්. ඉතින් ඒක ක්‍රීඩා කරන්න පුළුවන් වේද නැද්ද කියලා දන්නේ නැහැ. හැබැයි එක්කෝ පකිස්තානයේදී පැවැත්තෙන් අනිවාර්යෙන් පකිස්තානයේදී පැවැත්තෙන් කියලා කිව්වා. ඉතින් ඒක තමයි ජීවිතේ ලොකුම يعني මට එදා ඒ පැරදිච්චෙන් පස්සේ අද වෙනකන් ඒ ෂොක් එක තාම තියෙනවා. ක්‍රීඩිකාවක් විදිහට මම ටෝර්නමන්ට් එකකට ගියත් මගේ ඔළුවේ වැඩ කරන්නේ මම කවදා හරි දවසක මොල්ඩිව්ස් ආව බීට් කරන්න ඕනේ. ගෝල් මෙඩල් එකක් හරි සිල්වර් මෙඩල් එකක් හරි ලංකාවට අනිවාර්යෙන් ගේනවා. නැති වෙච්ච පදක්කම අනිවාර්යෙන් ගේනවා කියලා. සමහර විට ඒක මේ අවුරුද්දේ නැත්තම් ලබන අවුරුද්දේ වුණොත් සමහර මගේ රිටයර්මන්ට් එක ඒකෙන් පස්සේ වෙන්නත් පුළුවන්. මොකද මම ඒ තරම් හිතේ අදිස්ථාන ගිනේ කොමාරි මේ රටට ඒ සාෆ් නැති වෙච්ච මෙඩල් එක ගේනවා කියන එක. ක්‍රීඩිකාවක් වුණාම මේ ලයිෆ් එක ක්‍රීඩිකාවකගේ ලයිෆ් එක වෙනස්ද? මොකද්ද මේ සමහර අය කියනවා ක්‍රීඩා කරද්දී තමුගේ ලයිෆ් එක බැලන්ස් කරගෙන යන්න බෑ. ජීවිතේ ක්‍රීඩාවම විතරයි ඕගේ දේවල් එක එකයි කියනවා. කාන්තාවන්ගේ විශේෂයෙන්ම ක්‍රීඩිකාවන්ගෙන් එද්දී. මොකද්ද මේ කතාවට ඇත්තම පිළිතුර? මම සාමාන්‍ය විදිහට ගත කරන ජීවිතයක් ගත කරන විදිහම තමයි ක්‍රීඩාවෙත් ගත කරන්නේ. වෙනසකට තියෙන්නේ අපි ටිකක් අර ටයිට් ෂෙඩියුල් එකක ඉන්නේ. මොකද මම දැන් පෞද්ගලික ආයතනයක රස්සාවක් කරනවා. ගෑනු කෙනෙක් විදිහට අපි එතකොට මම දැන් විවාහ වෙලා ඉන්නේ. ඉතින් ඒවත් එක බලද්දි මට එහෙම ලොකු ප්‍රෙෂර් එකක් නැහැ. මොකද මට ගෙදරින් ලොකු සපෝට් එකක් දෙනවා මගේ හස්බන්ඩ්ගේ, මගේ අම්මගේ, නංගිගේ ලොකු සපෝට් එකක් දෙනවා ස්පෝර්ට්ස් වලට. ඉතින් මම සාමාන්‍ය කාන්තාවක් විදිහටම තමයි ඒක ගෙන යන්නේ. අර කනගොනේ කරගන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. ඇයි බැරි? ඉතින් ඒත් එක්කම දැනගන්න කැමති පෞල විස්තර අපි මේ දේවල් කතා කරමු. කෙටියෙන් කිව්ව අතනදී අපි සම්පූර්ණයෙන්ම කියමු. මගේ තාත්තා නැහැ දැන්. තාත්තා නැතිලා දැන් අවුරුදු 7ක් වෙනවා. එතකොට අම්මා ඉන්නවා, මගේ නංගි ඉන්නවා, ඒ වගේම මගේ හස්බන්ඩ්. එයා ඇත්තටම දැන් ලංකාවේ නැහැ, විදේශගත වෙලා ඉන්නේ. ඉතින් ඒක තමයි මගේ ස්ට්‍රෙන්ත් එක. හොරෙන්ම විවාහ වුණා. නෑ, ඇත්තටම මම උනාදීකට කියන්නේ එන්ගේජ් වෙලා ඉන්නේ. වෙරින් එකක් ගන්න බලාපොරොත්තුෙන් හිටියා. කොයිද මේ වසංගතයක් ඉඳ මුකුත් කරගන්න විදියක් නැතු ඉන්නේ. ඉතින් කොමාරි මගේ පවුල කට්ටියත් එක්ක ඒගොල්ලන්ගේ සපෝට් එකෙන් අද මම මෙතන තාමත් ඉන්නවා. ක්‍රීඩාව වෙනුවෙන් කරන්න තියෙන බලාපොරොත්තු කොයි වගේද? ඒ කියන්නේ ක්‍රීඩාව වෙනුවෙන් ඔබේ පෞද්ගලික ක්‍රීඩා රටාව ගැන නෙමෙයි මම කතා කරන්නේ. ක්‍රීඩා වෙනුවෙන් සොලංජි ගුණවිජය කියන චරිතයට කරන්න පුළුවන් දේවල් මොනවාද? කරන්න මොනවාද බලාපොරොත්තු වෙන්නේ? අපි ගොඩාක් يعني අපි මේ තැනට එන්න ගොඩාක් දුක් විඳා. සෑහෙන දුකක් විඳා. ඒ කියන්නේ ඒ දුක දැන් අනාගතේ එන ක්‍රීඩිකාවට දෙන්න කැමති නැහැ. මොකද අපි ඒ අපි يعني දැන් ඉස්සර පොඩි කාලේ දැන් අපි කියමු කවුරුද දැන් 16 විතර ඉස්සලා ගත්තා මේ අතීත. ඒ ඉඳන් ගන්නකොට අපි ආපු ඒ විදිහ ඒ concept එක තනිකර වෙනස් වෙන්න ඕනේ. මොකද මෙතනට ළමෙක් සිලෙක්ෂන් එකකට හරි මොකකට හරි එනවා කියන්නේ ඒ ළමයාට දෙන්න ඕනේ ඒ ඉම්ප්‍රෙෂන් එක අපි ඔයාව ප්‍රොටෙක්ට් කරනවා. අපි ඔයා ගැන බලනවා. ඔයාගේ හැම දේ ගැනම අපි concern. ඕගොල්ලෝ ප්‍රැක්ටිස් එක විතරක් නෙමෙයි ඕගලන්ගේ දිහා අපි අද සිලෙක්ෂන් එකට ආපු පූල් කරපු දවස් ඉඳන් ඕගලන් සිලෙක්ට් වෙන දවස් වෙලා ඕගලන් ටුවර් එක ගියාද නැද්ද ඒ ගිහිලා එන දවස් ඉඳන් ඊළඟ ඩෙවලොප්මන්ට් ස්කොඩ් එක වෙනකම්ම ඒගොල්ලන්ව රැක බලා ගන්න ඒක මම හිතන්නේ ඒක පරිපාලන අංශයේ ලොකු යුතුයකමක් සහ වගකීමක්. ඉතින් ඒ තැන හදන්න ඕනේ අනිවාර්යෙන් ඉස්සෙල්ලාම. මොකද ප්ලේයර් කෙනෙක්ට ඉස්සරහට එන්න හරි ප්ලේයර් කෙනෙක්ට ගොයින් හරි එන්න ඒ තියෙන ඒ ෆවුන්ඩේෂන් එක තියෙන්න ඕනේ. මම කියන්නේ ඒ ෆවුන්ඩේෂන් එක අපි තව ටිකක් ඩෙවලොප් කරන්න ඕනේ. නැත්තම් බෑ මේ ගමන යන්න. මොකද ඔය ක්‍රීඩාව අපි දකින ඇමරිකාවේදී එහෙම හොඳටම දියුණු වෙච්ච ක්‍රීඩාවක්. හැබැයි ශ්‍රී ලංකාවේ තාමත් තියෙන්නේ එකම තැන. එකම තැන. ඒක මම හිතන්නේ මෙහෙමයි. දැන් අපේ ගොඩක් ප්‍රසිද්ධ ක්‍රීඩාවල් ටිකනේ ඉස්සරහට ගන්නෙ. ඒ වුණාට අපි දකින පාසල් මට්ටමේදී මේ ක්‍රීඩාවට සෑහෙන අනිවාර්යෙන්. ඒ මමත් පාසල් මට්ටමේ ඉන්න ඉස්සලම අනිවාර්යෙන්ම කැමති. ඉතින් ක්‍රීඩා කරනවා, තරග පවත්වනවා. හැබැයි පාසල් මට්ටමේ ජාතික මට්ටමට හෝ ඒ වගේ තරගාවලි සඳහා යෙtti දක්වන දායකත්වය අඩුයි. ඔව්. ෆෙඩරේෂන් එකෙන් මේ තරඟ පවත්වන්නේ නැද්ද? මොකද්ද මේකේ ෆෙඩරේෂන් එකේ කියලා තියෙන මෙහෙමයි. ෆෙඩරේෂන් එකේ එන්නේ තරඟ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගෙන් එන්නේ එක ටෝර්නමන්ට් එකක් නේ. ඒ කියන්නේ සීනියර් නැෂනල්ස් කියන එක තමයි ලොකුම ටෝර්නමන්ට් එක. ඒ කියන්නේ දැන් නැෂනල් ස්පෝර්ට්ස් ෆෙස්ටිවල් එක වගේ. ඒකේ ඒක කියන්නේ මුළු ඔක්කොම ක්‍රීඩා ඔක්කොම 90ක් නේ. දැන් බාස්කට්බෝල් වල ලොකුම එක තමයි සීනියර් නැෂනල්ස් බාස්කට්බෝල්. සීනියර් නැෂනල් එකයි මර්කන්ටයිල් එකයි ගියාට පස්සේ වෙන තරගාවලි කිසි දෙයක් නැහැ. ඒ තියෙන්නේ කොලඹ සුපර් ලීග් එකේ නේද? ඒ දෙකත් ඒ ටික පැත්තකට තියමු. හැබැයි තවත් තරගාවලි මේ ගම් වල ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගන්න තව තරගාවලි තියන්න පුළුවා. අනිවාර්යයි. ඇයි මේ දේවල් වෙන්නේ නැත්තේ? මොකද ඔබ දකින්න කොයි විදිහටද ඒ දේ?
ඒ ඇත්තටම ලොකු ලොකු අඩුපාඩුවක් කියලා තමයි මම දකින්නේ. මොකද ප්ලේයර්ස් ලව දැන් ඉස්සරහට එන්න නම් ඒ ඒ තැන් වලට ගිහිලා ටූර්නමන්ට් සමයි තනිය ඕගනයිස් කරලා ඒගොන් එළියට ගන්න ඕනේ. ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ පරිපාලනයට එයිද? කියන්න බෑ. නැහැ කෙලින්ම උත්තරයක් දෙන්න. එයිද නැද්ද? මට හිතෙනවා මගේ ලොකු අදහසක් තියෙන අනිවාර්යෙන් පරිපාලන අංශයට එන්න. ඉතින් එයාකාරයෙන් අපි අද කතා කරේ සොලංජි ගුණ විජයත් එක්ක. श्रीलंका वेणुन क्रीडा करम क्रीडा निरतवेन पेसीपंद क्रीडिका वे जाति खंडायाम जाति मट्टमे जयग्रहण रसक दिनादीप पेसीपंद क्रीडिका वे तीन सूदान लबन सत्यदीत ओब आदर कर्ण क्रीडा वे ओब ओबे आदरणीय क्रीडा तर वक कथा करीन समुगर नोबे न्यू सिंह आदर माम हमीम लबन सत्यदीत टी वन स्पोर्ट्स नेशन तुली।